ඇයි මල්ලී ඔයාද කවුද බෝයි කියන්නේ මට ආරච්චි මේ අපරාධකාරිය ඔයාගේ යාළුවෙක් කියලා ඔව්යා මගේ යාළුවෙක් තමයි ඒ උනාට අපරාධකාරියක් නන් නෙමෙයි ආ ඒවද ඉතාලි ඉන්නේ ඔයා දන්නේ නැති උනාට එයා බැංකුවක් මංකොල්ල කාලා රාලාමි කෙනෙකුගේ ඔළුවට ගාලා ඉපන්ලා ගියේ කතාව නම් ඇත්ත කිට්ටු ජේන්ටි ඉතින් ටිකක් කේන්ති යනවා නම් තමයි ඒ උනාට එයා නරක කෙනෙක් නන් නෙමෙයි නරක කෙනෙක් නෙවෙයි නම් මගේ ඔළුවට ගැහුවේ දැන් නීතියෙන් එයා වැරදිකාරිය කරලා ඉවරයි මං එයාව අල්ලනවා මට හොතටම විශ්වාසයි එයා ඔයාව හම්බෙන්න මෙහාට එනවා කියලා ඔන්න මතක තියාගන්න මල්ලී ඔයා අපරාධකාරියෙකුට උදව් කළොත් ඔයාත් අපරාධකාරයෙක් වෙනවා කියලා අනේ වන්දා ආයෙත් ඉතින් මෙයා ප්‍රශ්නයක් ඇති කරගත්තානේ අපි ගිහිල්ලා යාව හොයාගමු ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නේ නැහැ නේ මං දැනගත්තා ඔයා මාව හොයාගෙන එයි කියලා කවුරු හරි බොන වතුරයකට කෙල ගහන්න හොඳ නැහැ කියලා දන්නේ නැද්ද මං බෑකුවක් මංකොල කෑවේ නැහැ ඒ වැඩේ කරපු මිනිහා තමයි කළුපිලි මගේ පරණ හවුල්කාරේ අපි දෙන්න එකතු වෙලා පොහොසත් මිනිස්සු රවට්ටලා කොළ සෙල්ලමෙන් සල්ලි එව්වා. ඒ පහු වෙනකොට පිලිප් දුප්පත් මිනිස්සුන්ගෙනුත් සල්ලි අරගන්න පටන් ගත්තා. ඒකට මං කැමති වුණේ නෑ. පොහොසත් මිනිස්සුන්ගෙන් සල්ලි ගත්තට කමක් නෑ. ඒ දුප්පත් මිනිස්සුන්ට වංචා කරන එකට මං කැමති වුණේ නෑ. මගෙන් පලිගන්න හිතාගෙන එයා මගේ කබාය හොරකම් කරලා බොරු කොණ්ඩෙකුත් දාගෙන ගිහිල්ලා බැංකුව මංකොල්ල කෑවා. මගේ ගිණුම තියෙන්නේ ඒ බැංකුවේ. එතන වැඩ කරන අය මාව හොඳට අඳුරනවා. ඔයා කියන විදිහට පිලිප් තමයි බැංකුව මංකොල්ල කෑවේ. එතකොට රාලහමි ගොළුවේ පැලුවෙත් එයාද? නෑ ඒක කරේ මං. ඒක කරේ මගේ ආරක්ෂාවට. එයා මට පිස්තෝල එල්ල කරන්නේ. කොට්ට කෙලෙඟු කනවද? පිලිප් දැන් රටෙන් පැන ගන්න හදනවා ඇති. ඊට කලින් එයා සල්ලි හංගපු තැනට ගිහිල්ලා සල්ලි අරගන්න හදයි. මං දන්නවා ඒක කොහෙද කියලා. පස්මන් හන්දියට යන්න දන්නවද? ඔහොම යන්න දන්නව. එතකොට අපිට පුළුවන් වෙයිද අර රාලහාමිට හොරේ මෙහෙ පැනගන්න? අපෝ ඒක සුළු දෙයක් නේ. අන්න හරි යාළුවෝ. ඔයා මට උදව් කරනවා නම් මට ඇති. මං ඔයා දිහා ඇහගෙන ඉන්නේ. ලාමික පස්සෙන් ගියා නම් නිකම්ම එදෙන හොයා ගන්න පුළුවන් කොහමද වගේ මොලේ වැඩි දියන්න නම් එපා බය වෙන්න එපා මං දඩයන් කරන්නේ වෙනස් විදිහකට මං සින්දු කියලා යාලා එළියට ගන්නවා සින්දු කියන්න එනවා හාව එනවා හාව එනවා හාව කාන්තාව සිව්මෙලි කුවට මෙයාගෙන කිසිම සිව්මෙලි කමක් නැහැ ගිනි ගොඩවල් ගහන්නත් බෑ මේගොල්ලන්ගේ වෙලාව හොඳයි මට උයන් නැතෝ කන්නත් බෑනේ ඉතින් මම වෙඩි තියපු තරගෙන් දින්නට පස්සේ ඒකේ ලැබුණු ත්‍යාග මුදලෙන් ලොකු බෝට්ටුව සල්ලි වලට ගත්තා එතකොට ඔයාගේ ගොවිපලට මොකක්ද උනේ මොකක්ද දානේ ඔයා මං කියපු කිසි දෙයක් අහගෙන ඉඳලා නැහනේ මං කලින්ම කිව්වනේ ජනාධිපති ආරක්ෂක අංශයට මාව ගත්තට පස්සේ මං ගොවිපල විකුණුවා කියලා ඒ
ගිහිල්ලා මීයක් හොයාගෙන කනවා. උස්සනවා අත් දෙකම. දැන් දෙනවා තුවක්කුව මෙහාට. එපාජේ නෝක නවත්තන්න. මේ මාංචු දා ගන්නවා. රාල්හාමි මේ කිට්ටු ජේන් නෙමෙයි බැංකුව මං කොල්ල කාලා තිනේ වෙන කෙනෙක්. කියලා වැඩක් නෑ. එයා විශ්වාස කරන්නේ නෑනේ. හරියට මං එයාට වැරද්දක් කරාවත්. එතකොට කවුද මගේ ඔළුවට ගැව්වේ? මොකද මාජම? එයා ඕගොල්ලෝ දෙන්න මත්ත දැන් කොට ගත්තා නම් මට තෑගි මුදලින් සත්‍යයක්වත් ලැබෙන්නේ නෑ. මොකද මෙයාටත් ගහන්න එපාද? නෑ ජේන් කවන්නෑ. මෙයාට එකක් දෙමු. විහිළු කරනවද? නෑ ඇත්තටමයි කිව්වේ කවුරුවත් හිතන්නේ අපි දෙන්න අස්සකරත් එකකින් යයි කියලා. ඒත් මගේ පින්තූරේ දාලා හැමතැනම පෝස්ටර් ගහලා තියෙනවා. මාව අඳුන ගන්න පුළුවන්. එහෙ තියෙන හැම පෝස්ටර් එකකම තියෙන්නේ රතු කොණ්ඩයක් තියෙන කලිසමක් ඇඳගත්ත ජේන්ගේ පින්තූරයක්. ගෞමක් ඇඳලා මහත්යත් එක්ක යන කෙනෙක් එතන නෑනේ. මම ගෑනුවන් දින ගෞමක් අඳින්න. ඇයි කැමති නැද්ද? ඔයා ලස්සනට ඉදි. මොහොම කනගාටුයි. මට ඒක කරන්න බෑ. ඒක මම මටම කරගන්න අපහාසයක්. ඔන්න බඩු ටික. මොනාරි ඔනනු තෙන්නා පව් ඈ ගෑනු ළමයෙක් වෙනුවෙන් මෙයා වෙනස් වෙලා තියෙන තරම්. මෙයා කොහට ගියා? ජේන්වා කොහෙද? මම මේ පැත්තේ. එන්න. මම මේ ඇඳුම් හොදනවා. දුවිලි ටික හේදුනහම මාව අඳුන ගන්න බෑ. මට නම් ඔය ඇඳුම අඳින්න කියන්න එපා. ඒක හරිම කැතයිනේ. මං අවුරුදු කීයක් මෙයා ළඟ හිටියද? ඒත් කවදාවත් මට ඇඳුමක් අරගෙන දීලා නැහැ. ඈ? ඕ. නෝනේ හරි ලස්සනයිනේ. මගේ තරහ උස්සන්න නැතුව ඉන්නවා. ඔය ඇස්සේ ඇහිනවා. තේ නැත්තම් දත් ටික බඩට යවනවා. එයාට හරියට තරහ යනවනේ. ඕකනම් ඔය ඇඳුමට ගැලපෙන්නේ නැහැ. ඇයි යන්නේ? ගෑන් ළමයි ආභරණ පළඳිනවනේ. ඔයා වැඩි ඈතකට යන්න එපා. මට උවමනාවක් වුණොත් මං විසිල් පාරක් ගහන්නම්. ටක් ගාලා එතකොට එන්න ඕනේ. ඇයි නම කියලා කතා කරන්න බැරිද? අනේ ජේන් පොඩ්ඩක් වැදගත් කුල කාන්තාවක් වගේ හැසිරෙන්න බැයිද ඔයාට? ඇයි මම වැරදි දෙයක් කිව්වද? ඔබ අඳුනගන්න කැමති නෝන. මම තමයි ධර්ම දූත පියතුම. මම වලිසුන්දර නෝන. මේ ඉන්නේ මගේ එකම දුව. අපි යන්නේ අපේ මහත්තයා ඉන්න පළාතට. එයා බොහොම ප්‍රසිද්ධ නීතිඥයෙක්. හමුවීම සතුටක්. මම ජෝන්ස්. මේ මගේ නෝන. මට රතු නෝනා කියන්නකෝ. මෙයාට උරතලේට කියන්නේ රතු අයියා. අපි අද උදේ තමයි කසාද බැන්දේ. අනේ ඇත්තද මගේ සුබ පැතුම්. ඔබ දෙපළට සුබ යුග දිවියක් ප්‍රාර්ථනා කරනවා. මා බඳගත් ඕන කෙනෙකුට සුබ වෙනවා තමයි. බලන්නකෝ ඒක තාමත් මගේ කනේ තියෙන්නේ බිම වැටිලා නෑ. ඕගොල්ලන්ට මං කතා කරන විදිය හිතට අල්ලලා වගේ. අපේ ගමේ හැමෝම කතා කරන්නේ මෙහෙම තමයි. ඔයත් මට කැමති උනේ ඒක නිසානේ. නැගිටිනවා. කීම දෙහන්නත මං එක සැරේ යන්න හොඳින් කියන්නේ. ඔයා නිදිද? පස්සෙන් දුවලා අල්ලගන්න බෑනේ.
ඇත්තමයි මගේ මහත්තයා හරිම දක්ෂ නීතිඥයෙක්. ගිය සතියේ තියාගෙන ලිපියක් ගියා පත්තරේ. එයාට එක දිගට නඩු වෙනවා. ජෝන්ස් මහත්තයා මොනවද කරන්නේ? ඔයාලා අහලා නැද්ද ප්‍රසිද්ධ දොස්තර මහත්තයා ජෝන්ස්? එයා තමයි මේ ලෝකේ වේගෙම බෙහෙත් දුන්නු කියන්නේ. ඔබතුමා වෛද්‍යවරයෙක්ද? ඇත්තම කියනවා නම් මම මේ එයා ඇත්තටම නිහතමානී. එයා විදුලි වේගයෙන් එක පාරට උණ කටුව එළියට ඇදලා ගන්නවා. කෑගේ හැරි උණ බලන්න යන්නේ තප්පර දෙකයි. එයා සුපිරි දක්ෂයෙක්. අපි කම්මැලිකමට කොලාතස් සෙල්ලම් කරමුද? මොලේ නැද්ද මිනිස්සු මේ විදිහට කරත් නතර කරන්නේ? අන්නර කොට මිත්ත මෙහාටත් ඇවිල්ලා. මගේ නෝන එහෙම තමයි. එයා හිතට නේද කැලිම කියනවා. මගේ අස්සේ හැදන් වැටුණානේ. ඒකයි මං කරත් ඉර නැකි. බලන්නකෝ එයා මගෙන් සම්පූර්ණ ගාස්තුම ඉල්ලනවානේ. ඕගොල්ලෝ දැකලා පුරුදුයි. ඇයි එයා තමයි දොස්තර ජෝන්ස්. මගේ මහත්තයා නීතිඥයෙක්. ඔයා කවුද? මගේ නම මිකි සෝමි. මං අපරාධකාරයෝ අල්ලලා සල්ලි හොයාගන්න කෙනෙක්. මට මේ දෙනම කොහරි දැකලා පුරුදුයි. එයාට පීනස් සමහරුව ටිකක් තියෙනවා. අනේ අර කන්දට එහා පැත්තෙන් ලස්සන වලාකුළු මතුවෙනවා. මොකද්ද දුම් සංඥාවෙන් කියන පණිවිඩේ? අස්ස කරත්තයක් වේගයෙන් උතුරට යනවා. මගිය 6 දෙනෙකුයි රියදුරයි විතරයි ඒකේ ඉන්නේ. ලේසියෙන් යටත් කරන්න පුළුවන්. මගේ රෙද්දට ගිනි අරන් පස්සේ කතා කරන්න. එනවා අපි ගේම් පාර දෙමු. ඕක තමයි කියන්නේ පොත් කියවන එක ජීවිතේට උදව්වක් කියලා. මොකද මේ මහා සත්‍යයක් ඇහෙන්නේ? පියාටුකාරය. අර අපේ මාමා අපිට තෑගි දීපු තුවක්කු මොකුත් නැද්ද ඔයා ළඟ ගන්න? ඕනේ ඔයා ඔය තුවක්කු අල්ලගෙන උඩයට මාරු කරලානේ. ඔක අනිත් පැත්ත හරව ගන්න. අනිත් පැත්ත හරවලා කොකාට ඇඟිල්ල තියාගන්න. ඇයනේ මේ පැත්ත හරවලා තියාගත්තහම වැඩි තියන්න බැරිද? ඉවරයි. අපරාධ මම මේ ගමනේ නැතුවගේ දෙට්ට වෙලා නිදා ගන්න තිබුණේ. අපි තාත්ත ගාවට ගිය ගමන් මම එයාට කියලා මේ කරත් සමාගමට විරුද්ධව නඩුවක් දානවා. බලාගෙන වෙඩි තියන්න කිලා ඔයාගේ අතරිතෙයි. පණිවිඩේ හැටියට නම් මේක ඉන්නවයි කිව්වේ සාමාන්‍ය වෙසියෝ. ඒ වුණාට මේගොල්ලෝ කවුද බොයි වගේ වෙඩි තියන්නේ? අනේ උදව් කරන්න. පියතුමාට කරදරයක් වගේ. මේක නිතරම වෙනවා. අරගොල්ල පහර දෙන්න ආපිලා පාත් වුණාම කොඳු වැටයක් පැනන. මොන හරි කරන්න දොස්තර මහත්තයෝ. මේකයි වැඩේ. මං බෙහෙත් පෙට්ටි අරගෙන ඇවිල්ලා නැහැනේ. මොකද කරන්නේ? ඔයා පැත්තකට වෙන්නකෝ. නෝනා ඒ වැඩේ කරපු විදිය නම් අසාමාන්‍යයි තමයි. ඒ වුණත් මගේ කොන්දේ අමාරුව හොඳ වුණා. අපේ නෝනාත් ඔය පංචකර්ම ගැන හැම ටිකක් හොඳට දන්නවා. මෙයාගේ මූණ මට හොඳට දැකලා පුරුදුයි. ඒත් කොහෙදිද? කොහමද යාළුවා කරදරයක් නැතුව ඇවිල්ලා වගේ? ඔව් ඇති ප්‍රශ්නයක් වුන්නේ. මේ ඔක්කොම කට්ටියට නවතින්න නම් කාමර දෙන්න විදියක් නැහැ. දැන්ටමත් එක කාමරයක රාළහාමි කෙනෙක් ඉන්නවා. රාළහාමි කෙනෙකුත් ඉන්නවද? ආව්. එයා කෙට්ටු ජේන් වල්ලන්න යන ගමන් කිව්වා. කෙට්ටු ජේන්? එයා නේද අර පිරිමියෙක් වගේ ඇඳගෙන තුවක්කුත් අරගෙන පිස්සුවට කෑ. ආ සමා වෙන්න. තොන්දෙනෙකුට නවතින්න දෙන්න පුළුවන්. දෙන්නෙකුට ස්ථාලේ නවතින්න පුළුවන්. අපි එනයි යන්න. අපි යන්න ඕනේ. ඔයා මොනවා කිව්වත් ඇත්තටම අපි කරත්තෙන් ආපු එක නේ. ඔව් වැරදි කියලා මම දන්නවා. හැමෝම නිදා ගන්නකන් ඉඳලා අපි ඉක්මනින් මෙතනින් පැනගමු. අදරයට කන්න තියෙන්නේ කුකුල් සුප් විතරයි. මොකද කියන්නේ දෙන්නට කෝප්ප දෙකක් ගෙනත් දෙන්නද? ඉස්තාලේට සුප් කෝප්ප දෙකක් යවන්න. මට දිනන්න ඉඩ දීලා ඔයා බලන් ඉන්නවනේ. මං ඒ වැඩේට කැමති නෑ. ඉතින් ඒකට මොනා කරන්නද? ඔයා තරම් මම මේ සෙල්ල මෙච්චර දන්නේ නෑනේ. මේ වෙලාවට මට මතක් වෙන්නේ අර පිලිස් ගැනමයි. කවදා හරි මට අහුවෙයිනේ මං එදාට බලා ගන්න. කොණ්ඩේ තම පාටයි කිව්වා. ඒ ගෞමක් ඇඳලා ඉන්නවා නම් කොහොමටවත් එයා වෙන්න බෑ. සමා වෙන්න මහත්මයා. අපි කැමති ඔයාවත් අඳුර ගන්න. මගේ නම පිලිප්. කළු පිලිප් කියවම දන්නවා. ඒ දෙන්නව මට හොඳට දැකලා පුරුදුයි. විශේෂයෙන්ම ගෑනු කෙනා. කොහෙදිට දැක්කේ? මේ ඉන්නේ.
එයා තමයි කෙට්ටු ජේන්. ඔබතුමා යන්නේ තුතුරු පළාතටද? එහෙනම් මගේ මහත්තයා ගැන හොඳට අහලා ඇති. එයා බොහොම ප්‍රසිද්ධ ඉතිරිනේ. ඔව්. අයියෝ! ජූලි හතට මල් හතයි කිව්වා. මොකක්ද එයා කිව්වේ? දුවේ කීගෙන ගත්තේ ජෝන්ස් නෝනගේ. එයා කිව්ව විදියට එයාගේ ගමේ අය කතා කරන්නේ එහෙමලු. ආ එහෙමද? මගේ යාළුවෙකුත් හිටියා එහෙම කතා කරන. දැක්ක නේද? ඒ විදියට කතා කළාම ඉඟුළු යන්න ගියා. විශ්වලාගෙන මගෙන් පැනලා යන්න හිතුවා මදි. ඒරාලහමිට ජේන්ව අල්ල ගන්න හම්බෙන්නේ නැහැ. මටම තමයි එයාගෙනත් බලන්න වෙන්නේ. ඔන්න මං ඇතුළට එනවා. එබේ දුර දිග යන්න කලින් අපි කොහොම හරි එතනින් පැන ගත්තා. කෝ මං කිව්වා වගේ එක විසිල්ලකින් මාවේ නෑනේ. මට වෙන වැඩක් නෑනේ මෙයා විසිල් ගහනක ඉන්නේ. මං ටිකක් නිදිය ගත්තා. යමතිලන් අපිට තව තව මෙහෙම වෙඩි තියා ගන්න පුළුවා. තීරණයක් ගන්නවා ජේන්. කරදරයක් වෙන්න කලින් දැම්මම මට යටත් වෙනවා. ජේන්ට ඔයාට යටත් වෙන්න බෑනේ. මමයි මෙතන මුලින්ම ආවේ. හරිනම් මටයි එයා යටත් වෙන්න ඕනේ. වැඩක් නෑ. එයා මෙතනින් ගිහිල්ලා වගේ. බොහොම කනකාටුයි. ඒව අත්තටම කොට ගන්න මම. ඒව කොහෙද මාත් එක්ක මම යව අත්තඩම් ගරන්න සල්ලි ගන්න. අපරාධේ ඔළුවට ගහපු වෙලාවේ හයියෙන්ම ගැහුවනම් මේ කරදරේ ඉවරයි. ඒ ආවද කියලා මං අහලා බලන්න. මොකද කරන්නේ? මට කියන්න ඔය ෆිලිප් මොන වගේ මිනිස්සෙක්ද කියලා. එයාට තියෙන්නේ හරිම කපට පෙනුමක්. කළු කෙට්ටු මිනිස්සේ තට්ටෙත් තියෙනවා. උඩු රැවුලක් බවලා. මං හිතන්නේ අපේ වෙලාව හොඳයි වගේ. මං දැක්ක ඔය කියන විදිහේ මිනිහෙක් දැන් මෙතනින් යනවා. කොහටද යන්නේ? එයා මෙන්න මෙතනින් ගියා උඩ තට්ටුවට. බලාගෙන ඔය දොරෙන්ම යන එක භයානකයි. ඔයා එක කියන්න ඕනේ. මං මොන දොරෙන් ගියත් ෆිලිප් ඒක භයානකයි තමයි. උගන්නන්න කොහොද පාඩම? මෙන්න මේක මගේ සල්ලි තියෙන බැංකුව මං කොල්ල කෑවට. එතකොට මේක මම හොරා කියලා පෙන්වන්න හැදුවට. මං අපරාධකාරියක් කියලා මුළු නගර පුරාම පෝස්ටර් ගැස්සුවට තව එකක් දෙන්න. එතකොට මේක දෙන්නේ මගේ පරණ යාළුවා කවුද බෝයි වුණ ගැස්සුවට. ඕම ඉන්නවා කෙට්ටුජේ. දැන් ඔයාට පනල යන්න බෑ. ඔයාටත් එකයි කිව්වේ කවුද බෝයි? බැංකුව මං කොල්ල කපු මිනිස්සයා තමයි දැන් මේ වතුර ඇතුලේ ඉන්නේ. එයාගේ සල්ලි ටිකත් ඒක ඇතුලේම ඇති. කවුරුත් තෙල්ලෙන්නේ නැත්තම් මෙයා ඉවරයි. ඔනේ පැටියෝ, ඔයාට මුකුත් උන්නේ නේද? ඔව්, මම්මි ජූලි හතට මල් හතයි වගේ හොඳට ඉන්නේ. මේ තියෙන්නේ මගේ මහත්තයාගේ කාඩ් එක. ඉදිරියේදී ඔයාට එයාගේ සේවය අවශ්‍ය වෙයි. කවුරු හරි මට උදව් කරනවද? ආපහු මගේ කොන්දේ ඇටයක් පැනලා. මං ඔයා ගැන හිතපු විදිය වැරදි කෙට්ටුජේ. මාත් ඔයා ගැන හිතුවා වැරදි. ඔයා හිත හොඳ ලස්සන කොල්ලෙක් නේ. දැන් හොදටම පරක්කු වෙලා මං ඉක්මනට රැවෙන්න කලින් යන්නත් ඕනනේ ගින් එන්නයි. මං ඔයා අඬලා දොඩලා වෙන් වෙලා යන જાතිය කෙනෙක් නෙවෙයි. මාත් එහෙමයි. ගින් එන්න.